සරයි අධාපිය සතිපට්ටාන දේශනාමාලා වීළග දේශනා වරගෙනයන්නේ අපි මේවැනි කොට කතා කරන්නේ දම්මානු පස්සනා කාණ්ඩේ නීවරණ කොටස ගැන. ඉතිං අපි පෞග්‍ය දේශනා දෙකින් කාමච්ඡන්දසාාව ව්‍යාපාද නිීවරණ ගැන කතා කරා. ඉතිං අද හැමෝම දන්න ඇමෝටම හොඳ පුරුදු හොඳට පුරුදු භාවනාකරන ඇමෝම අද කලතිර නීවරණයක් තමයි මේ අඩුවක් නැතුව තිීනමිද නීවරණය. සම්බන්ධයෙන් තමයි අප අද කතා කරන්නේ ඉතින් ඇත්තරම දැන් අපේ මුලිුණු සඳහන් කරා නීවරණ කියල කියන්නේ ධර්මයක් ඇත්තටම ධර්මතාාවයා ඒක ධර්මතාවයක් විදිට දකගන්නක තමයි මේ දම්මානු පසනනා කොටසේ අර ුණවෙන්නේ ඉතිං අපි නීවරණ ධර්ම දිහා බලන්නේ ධර්මයක් ධර්මතාවයක් විදිට නෙමේ. ඒ වැරදි බැල්ම වෙනස් කරන්න තමයි භාගතුන් වහන්සිර වශය. ඉතින් අද මේ කුසීතකම කුසීතකම කියන්නේ තෙක්තරා ධර්මයක් ධර්මතාවයා ඒක පාලි වචන තියනිත් තියහිෙන මිද්ද කියලා ඉතින් මෙතන වචන දෙක් මේකට එකතු කල තියෙ තියන මිද්ද වශය. ඉතින් සාමාන්‍ය විස්තරයක් කිව්ෝොත් තිීනමිද මේ කම්මැලිකම කුසී තකම කියන එක තියෙන කෙනාට ලෝකෝතර පැත්ත පැත්තකින් තිව්වාත් බෞතික ලෝකයේ මේ ලෞගික ලෝකෙ දියුණුවක්වත් ලබන්න බෑ වීරි අඩුවීම නිසා. ඉතින් මේ කම්මැලියට කුසීතයාට මේ ඇලිමෑලි ගති තිෙන කෙනාට සියලමු දේවල් වලට කියන නිදහසට කාරණා තෝනෑ තරම් තියනවා. සාධාරණය කරණය කරන්න ඕන තරම් හේතු තියෙනවා. තින් ාගතුන්හන්සගේ ගැන්වීම එනිසා උන්ව සි දේශනා කරන මේ ධර්මය වීර්රිවන්තයාට මිස කුසිතියාට නෙමේ කියලා ඉතින් දම්ම පසනා කොටසෙද අපිට ලොක්කු අභියෝ්‍යයක් තියෙන මේ කුසීතකමට කහමද මූුණ දෙන්න කියන එක තේරුන්ගන්න ඇත්තට වනං මේ කුසීතකම කුසීතකම වශයෙන් හඳුනා ගැනීම තමයි අපිට තියෙන එක්කම ඔපෂන් එක එතනට එක පාරට යන්න බෑ. ඉතින් මෙතන තියෙන ඊලා ගැටලුව තමයි මේ අනිත්නීවරණවලට වැඩිය කාමච්චන්ද ව්‍යාපා උද්දච්ච කුක්ුච විචිචා කියයන නිත්නීවරනවලට වැඩිය කුසීතකම කුසිතකම වශයෙන් හඳුන ගන්න එක හරිම ආමාරුවයි ලේසිනහැ ඒ ඒ කුසිීතකම එන්න වෙලාවට අපේ හිත මෝහයටයට වෙලා තියෙන්නේ අපේ හිතා අසතියන් තියෙන්නේ අසම්පච්‍යයෙන් තියෙන්න්නේ ඒදේවල් එක තමයි වැඩ කරන්නේ ඊළඟ කාරණය තමයි මේ කුසීතකම මේ නින්ද මේ නිදි මතගති හරි සැපයක් විදිට දැනෙන්නේ එතකොට හරි අමාරුවයි මේක හඳුන ගන්න මේකත්ේ ගණු දෙනු කරන්න ඉතින් නින්ද එන්න කලින් අපි ටෙක්නික්ටි ඉගෙනගෙන තියාගන්නවන නින්ද නැති වෙලාවට කුසිතකම නැති වෙලාවට මනසේ උද්‍යෝගය වීරය තියන වෙලාවට මේ කුසිීතකම සම්බන්ධයෙන් සුතමය ඥානය අපිළඟ හැදිල තියන්න ඕනේ එතකොට තමයි මේ කුසිතකමමාප වෙලාට කවදහරි අපිට මෙකින් ගොඩ එන්න අවශ්‍ය දිටක පාවිච්චි කරන පුුවවෙෙන්. ඉති ම අර කලින් කිව්වාගේ කුසීතකම ගුසිතකම වශයෙන් අඳුනගන්න කමා රුී අනිත්තේට වැඩිය නමුත් ඒක තමයි එකම පිළියම. කුසීතකම එන්න කොටම අපිට අඳනගන්න පුළුවන් වෙන්න ඕනි සාමාන්‍යයෙන් පර්යංක සක්මන වශයෙන් දෙනදා වශය මේ සතිය පුරුදු කරණයට පරියංක භාවනා කරනන්නයට හොඳට පුරුදුීමේ තිීයෙනමිදේ නීවරණය කුසීතකම නින්ද. එතකොටාර අපි බෙල්ල කඩාගෙන වැටන තැනට. වැටනාට පස්සේ මේක ලේසිනෑ. නිසා සාමාන්‍යෙන් ගුරුව රූප දෙස් දෙන්නේ නින්ද එනකොට සලකුණ ටිකක් පහල වෙනවා අන්න ඒ සලකුණ ටික අපි හඳුන ගන්නෝනේ හරියටම සතිය. එන්නකොටම හඳුන ගත්තෝ අපිට මේක ඉක්මවා යන්න ලේසි වෙනවා එතකොට නිින්ද ගියාට පස්ේ නිදි කිරන්න පටන් අතර පස්ේ බෙල්ල කඩා ට එන්න පටන් ගත්තර පස මේක ලේසින. එතකොට මම සඳහන් කරමි තීන මිද්ද කියන්නේ කොට වචන දෙකක එකතුවා එතනදී තිීන වශයෙන් අපි හඳුන්නන්නේ සාමාන්‍ය ඔබට ේරෙනව වචනින් කිව් අපේ මනස හැකි වෙනවා තනද. මනස සැංඟ වෙනවා ගේිකක් වෙනවා. ඇතුළට කිඳා අබහිනවාගේ කක් වවා. ලීන වෙන සැංඟ වෙන ගතිය තමයි මේත් තීන කියල කියන්නේ මදක කියන්නේ මිද්‍ය නොහහිතලව වෙන ෆ්‍රීස් වෙන හිතකය දෙකම. මේ මෙන්න මේ ගතිලක්ෂණ ටික තමයි නිදි කිරන්න කලින් ඒක පුංචි තැනඉඳලා එවා අපිට දැනෙනවා. පේෙන් පටන්ගවා? ඒ නිසා නිද එන්න කලින් මේ ලක්ෂණටික පහලවෙනකොට මේ ලක්ෂණටිකා අපි දෑගන්න ඕනි. අපි තුම උදාාරණයක් ඉදිහට, අපිත්මයි පර්යංකයක ඉද ආසාවාස ප්‍රශවාසයට නැත හුස්මට අපිහිතතියාගෙනද්දී එකම ආසාවාසයක්වත් ප්‍රාශසයක්වත් මගහැරගන්නේ නැතුව ආසාසෙන් ප්‍රශ්වාසයටට පශවාසයෙන් ආවාසයට මේ සතිධාරාක්කණ්ඩෝ පවත්තගෙන යනවන. මගහැරගණය නැතුව ඇත්තරම නින්දට එන්න ඉඩක් නැතුව යනවා. බැරිවෙලාහරි ආවත් අපි දැන් ආශවාසයෙන් ප්‍රශ්වාසටම එකින් එකට එකින් එකට මගහැරගන්නෙ නැතුව. සත්‍ය දහරාාවක්කණ්ඩෝ පවත්තද්දි අර අර සලකුණුටික. ින්පු මිදන ගත්ය සීතල වෙන ගතය හැකිලෙන ගතිය ගිලා බහින ගතිය මේ ගති ටි එනකොට දෙඟ කණ්ඩව සතිධාරාව තියෙන නිසා ඒ ලක්ෂණ ටික පහල වෙනකොටම අපට දැනන්න පටන් ගන්න අල්ලගන්න පුුව හැබැයි මේ මෙතන තින්න ප්‍රශ්නය තමයි මේ ගොඩක් කලා මේ කල්ලන්න බැරිවෙන්න අපි හුස්ම පේන ොට අපි පරයන්ගේයට ිල් අපේ මූලි කරමුණු හුස්ම නම් මෙනැත්තම් පිම්බීම හැකිලීම නම් ඒ හුස්ම පේනකොට අප එක බලන්නෙනෑ මෙහි කරන්න නෑ එකන ආසාසය ආසාසය වශයෙන් ප්‍රශසාසේ ප්‍රශශය වශයෙන් පිම්බීම පිින්බීම වශයෙන් හැකිලීම හැකිලීම වශයෙන් මෙහි කරන්න අපි නිකං හේ බලා ඉන්න ඉක්ම නින්ම. මෙිනිහි කිරීම ගන්න තියෙන ගුණුව ගන්න නතුව මෙ මේ කිරීම අතහර ොහේ බලංඉන්න නවා එතකොට සැහැල්ලුවට ගන්නවා මේ මූලිරමුණ අරමුණ බලනක බරසාර කරන්නේ නැතුව ඔහ අත පුරුලෙෙන් අල්ල නවාගේ ගන ගන්නේ නැතු ඩි සලකිල්ලක් නැතුව බලන්න යනවා එතකොට වෙනි ටිකෙන්ටික ටිකෙන්ටික හිත අර කියෙන ලක්‍ෂණ පහල කරවලා අ තියන මද ලක්ෂණ දෙක පහල කරවලා ඔන්න අපි කම්මෙලිකමට ඇල්ල ඉදට එෙන නිසා මතක තියාගන්න මේ තීන මිද්ද ලක්ෂණ දෙකයනකොට සමහරයට හුවෙලා ඇති ඇස්පිහාටු බර වෙන ඇස්පිහාටු ගිලෙනනවාගේ දැනෙනවා. ඉට පස්සේ අපේ ඇග අපි පරයන්ගේ ඉන්න නම් පොළවට ගිලා බහිනෝවාගේ. පොළොවට තැම්පත්යෙනගේ මටිඩක් ෙහුවගේ පො ෙමින් හමින් ගිලා භහිනෝගේ දැනවා අත්හෙම බරවෙනවා දැනවා. එතකොට අතපයක් හොල්ලන්නවා හිතෙන්නේ ඒ රියව් හොල්න්නවා තිතෙන්න්නේ ඇමක දැම් මේ සීතල වෙලා මිදි ලතියන්නේ හැකිල් ලතිේ නිත ඒ ලක්‍ෂ ටික පහල වෙනකොටම දැනගාන්නන ලින්ද න්න තමයි හදන්න කියලා. ඇබැයි මෙතන තින ලොකම උගුල තමයි මේක හරි සැපයක් ගැන ලදෙන නසට හරි සනීපයක් සුවයක් එතකොට අපි කැම තින හැ මේ සනීපය මේ සුවය මේ සැපය නැති කරග සාපියක මෙිෙහි කරන්න අපි ඒකටම මෙවෙන්න ඉඩෙ නෑ මට පුළුවන් අවදියෙන් ඉන්න හරි ශෝකනය හරි සනීපයින සීයෙන් ඉන්න පුළුවන්නි කල ඔන යාටම යන්න ඉඩදෙනවා හන්තිමට අපි දන්නෙ නෑ බෙල්ලොඩා වෙනක ඉතින් සම්මේ මෙතනදි මේ නින්ද එනකොට එන්න මෙ නිින්ද එ ොහොත දක්වා එද්දී පරයන්ගේද අපි පියවර කීපයක් පහුරලා යනවා අපි ඉස්සර වෙලාම නින්දට එන්න දුරෑරල දෙන්නේ මේ අරමුණ මෙනහිකර එක නතර කරනවා අරමුණ මෙනහි කරන එක නතර කළතු තැක්තියනො ඇතරම ඒඒ තැනමොකක්ද කියෙලා හඳනාගන්න නැතු අපි හිතු මනාපෙටමට උස්ම පේනවන මේ මයින් කියලලා අපිර බුරුලෙෙන්න් අලන්නවාම තන ම කියනෙ මේ කරපු අටම මේ විින්දපෝට දැනවා ේරෙන ඇති නොකරපගෙනටික තිෙරන්න. පර්යංකට ගිහිල් අපි ආසාස ප්‍රශසාාස දෙක ඉස්සර හැන්තියාගෙන සතියෙන් බලාගින්ද අපක මෙනහි කරන්න ඇතුව අපි හරි සනීපෙට අපේනවනිකලානිග මතුපිටින් තමයි ආසාස ප්‍රශ්සාසතික දකින්නේ මෙනහි කරන එක නතර කරල සනීපට උස්ම දිහා බලන්ඉන්නවා අන්තිමට මේ අරමුණ බලන්න අරමුණ ගැඹුරම් බලන්න ිනිවිධ බලන්න අරමුණට ලංවෙලා බලන්න කැමැත්තක් කියන්නේ නැති යනනිකං ඔේ අල්ලලාදාලා ඔහේ යනවා අන්තිමට වෙන්නේ ඒක නිසා අපි හිතකයි දෙකම මි දෙන්න පටන්ගන්න ඔන්න අන්තිමට අපි දොයි ඊට පස්සෙන් ඉදියවා ඉතිං මේක අත් දැකලා මේ වැරැද්ද මේ උගුලට වැහුවෙලා හුවෙලා මේ වැරැද්ද අත් දැක දකල වැරැදිලා තමයි ඇතට මේක හදාගන්න වෙන්නේ මේ එකොට මේ නැවත නැවත මේ වැරද උනාහම තමයි අපිට කොහමද යන් නිමාණනසක වනමතට යන්න කියනෙ හරි අඩු ගානය අපිට තේරුම් ගන්න පුුවන්ගෙන දගින පුළුවවෙන්නේි. ඉතින් මේ අරමුණ දැන් මෙහෙම තියෙද්දිත් මෙනෙහි නොකර ඉන්න නිසානි මෙතරන නින්දට එන්නේ තවවස්ථාවක්තිය නොයි තමයි අරමුණ අකණ්ඩව මෙෙහි කරගෙන දැකගෙන යදදි අරමුණනෙම තතිව තියද්දි අරමුණ ගෙවෙනවා අමූි කරමුණ ගෙවෙන්න පටන්ගන්නවා සිියම් වෙනටන්ගන්නවා. වෙන්න පට ගන්න එතකොට හරි සාමකාමී බවක්ෙන්නේ හිස් බවක් කියන්නේ නිදහස බව කියන්නේ එතනත් ලොකු සනීපයක්ත්තියෙන අන්න එතකොටත් එක්කෝ අපි නිින්දටයනවා නැත්තම් මේ උනේමකක්ද කියලා අපි බයවෙන්න පටන් ගන්න සැකරන්න පටන් ගන්න ඔය අන්ත දෙකින් එකටබි වැටනවා හුස්ම සියම් මුණහම මූලි කරමුණ නොදැනීග හම තුනි වනහම එතනත් ඒ සනී ප විඳන්න ගිලතම අපි දොයින්නේ දකොට අපි ැනගන්නඕනේ මේ අත්දැකීම් දෙකම. නින්ද එන මේ අවස්ථා දෙකට ම අපි අහු වෙලා තියෙනවනම්, ගොදුරු වෙලා තියෙනවනන්, මේකට කර අනතියනේ අපි සූදානම් වෙලා යන්නඕනනි ලෑස්තිේලා යන්නඕනේ මෙන්න මෙහෙම තැනදි. අරමුණ මෙනහි කරනෙක නතර කරහම මෙන්න මේ විදිහයට මට නිින්දයිනවා. අරමුණ ගේව්ුණ හම මට මෙන්න මේ විදිහට මෙන්නම මෙතන්දදි ින්ද. එඒවා එනිෙසාසයේ සලකුණු පහල වෙනකොටම මම ඒ සලකුණු මෙනහි කරන්නඕේ ඒවා අඳුනගන්නනේ වට සතිය පිහිට වන්නඕනේ. අං ඒක දැනගෙන ඒකට සූදානවෙලා ලෑස්තයයාලාග ොන්නබෙන නිද එනෙකොටම අල්ලන්න පුළුව වෙන නිදි මත මතු වෙන කොට මොන්න හොයා ගන්න පුළුවන් වෙනවා ඉතින් හැම කෙනෙක්ම භාවනා කරන පරරියන්ක සක්මන එතින දාවශයෙන් සතිය පිටවන හැම කෙනෙක්ම මේක අත් දකි නො ඇත්තටම ඉති මේ පරරියන්කෙද නිදිිකිරුවල ගොඩක්යි ලැද්ව වෙන ලැජ්ජවෙන්න නෙමයි මේකති න්නේ තැන තින නිදිමත හඳුනගන්නමකද එක ඇමෝටොම් පුතු ධර්මතාවයක් ගොඩක් අයි බෙල්ල කඩාවැට ගොට නිදිකිරණ කොට නින්දන්කට ලැද් වෙනවා. ඉතින් ඔබ හලා ඇති බණපොත්තේ දැනුම තියනය මුගලන් වහරහතන් වහන්සේ සෝවාං වෙලා ඉදි. තනිම හුද කලාව උන්හන්සේ භාවනා කරදි නිදිකිරනවා බුදුරාන් වහසේ දිවිසින් දැක්. එතකොට බුදුරජණන් වහන්සේ උන්හසේ උපදෙශ්ටික් දෙනවා ඒ ඒ උපදෙස් තියෙන්නේ මේක තමයි මේ විපස්සනා ක්‍රමේ මෙහසි නිදිමත නිදිමත වශයෙන් අඳුනගන්න එක රීජු දැඩි. හරිම ස්තීර විසමක් ලැබෙන එකම ක්‍රමේ මේ නිදිමත නිදිමත වශයෙන් හඳුනගන්නක. ඊට අමතරව එතෙන්ට යනකං අපිට ඔන්නන් පාවිච්චි කරන්න පුුවන් ටෙක්නික් ටික් මේ මුගලන් මහරහතන් වහන්සේට භාගතුන් වහන්සේ දීපු උප දෙෙසලා ඩංගුවේවා. ඒටිකත් දැනගෙන ඉන්න හොඳයි සමහර කෙනෙකුට අර එක පාරටම නිදිමත නිදිමත වශයෙන් හඳුන ගන්න බැරිවුණොත් මේ ටෙක්නිං ිකක් මේ ක්‍රමක හරි නිදිමත අපිට අංකරගන්න පුළුව වෙන. එක පලවෙනිටම භාගතුන් වහන්සේ කියන්නේ මේ අපි ඉන්න සංඥාව වෙනස් කරන්නු නිැනේ ආලෝක සඥාව වෙනහි කරන්න කියවා කියන්නේ නිදිමතට දැන් අපි ආසාවෙෙන් ඉන්න නිදිමතට කැමැත්ෙන් ඉන්නේ අපි නිදිමතට යන්න ඉඩදීල තියන්නේ ෆිල්ි එකට ආසනිසා අපි ඒකම තමයි අල්ලගෙනීන්නේ සංඥාවෙන් තමයිඉන්න ඒ කැමැත්තෙන් ඉන්න එතකොට අපි කරන්න ඒකට කැත්ෙෙන් ඉන්න කොට ඒ සංඥාාවෙන් ඉන්නකොටේ සැප සංඥාවෙන් ඉන්නකට නිින්ද යාන එතකොට අපි ඒ සංඥාව මනසිං අයින් කරලා කොඩක් කලාට ආලෝක සංඥාවම මෙ මේ කරන්න කියයන්න එක ඉතින් ආලක සඥාව කලින් උපදගත්තු කෙනෙින් නොනි ආලක සංඥාව නැති කෙනෙකොට අපිට වෙන සඥාවකට යන්න පුළුවන්. එක්කෝ අපිට හුස්මට අරගෙන හුස්මද අදධනනිගන්න පුල එක්කෝ දැන වේදනාවක් තියරනම් විදනාවට සති පිටවන්න පුළන් නත්තන් ඩගානෙේ ඉන්න රියව්වයම් දැනීමක් තියෙනන එක සිදයන්න පුළමේවගේ අර සැප නින්දේ. නිින්ද එන්නේ එ අනකොට තියන සැප සංඥාව මගහරගන්න පුළුවන් ඒක මාරු කරන්න පුළුව. එතකොටත් අර නිින්ද එන සැප සංඥාව වයිං වනාම නිින්ද යන නැතු අපි අවධවෙන්නේ ඉඩ කඩ තියෙන. ඊළඟට භාගතු වස දේශනා කරනවා අපි මීට කලින් අහල තියෙන ධර්ම කරුණක් හරි ගාතාවක් හරි හිතිං මෙනෙහි කරන්න කියනවා. කටින් කියන්න ඉස්සල්ලම හිතින් මෙනෙහි කරන්න කියෙනවා ඒකනුත් කරන්න මේ සඥා මාරු කරනක. අරක්‍රමයට භාවනාවට මාදාළ සඥාවක් මාරු කරල ක්‍රමේ ගොඩ යන්න බැරිෙනක්. ින්ද නවත්තා න්න බැරිනා අපිට කියනවා වෙන මේ භාවනාවෙන් තොර වෙන සඥාවක් ගන්න එකන්නේ ගාතාවක්කරි ධර්මකරුණක්කරි හොඳට හිතර ප්‍රියමනාප හිත අවදි වෙන උනන්ද වෙන ධර්මකරුණක්කරි ගාතාවක්කරි හිතින් මෙෙනෙහි කරන්න කියන. එතකොටත් ඒක උන්දුව ඇතිවෙනකොට අර ින්දට අපි සපෝට්ටි එක දෙන්නෙ නෑ ඒ ඒ සැප අත්තක අහු වෙලා යන්නේ නෑ එතකොට නින්ද කැඩෙන්නේ ඉඩකට තියෙන හරියන් නැත්තං භාගතනන් දේශනා කරනවා ඒ ගාතාවක් හරි ධර්ම කරුණක්හරි සජායනා කරන්න හැබැයි මේක මේ පොදදුඒ පිරිසක්ක භාාවන කරදි කරන්න පුුවන්ද අන්නෙ නැත්තං කට්ියම ගතාත කියව කියවින්දී බාවනාසාලායි තනින් භාවනා කරන කෙනෙකුට විතරයි මේ ටෙක්නනිික පවිච්චි කරන පුළුවන් ඒත් මේටික කරන්න හබ ඇසඇල්ලහෙම නෙේ අත පය ඉරියව මාරු කරගෙනන දංගලගෙන නෙමේ ඒ ඉන්න ඉරියව්යමයින්දං ඇසුත් පියාගෙන ඉඩියෝ නිශ්චල කරන නැතුවම තමයි අපි දවල් කරන්නේ අර විදිට ඇුත් තැරගෙන ඉඩියව වුවත් මාරුකරගෙන කරොත් ලේසි නඇතකොට පරියන්ගේ සම්පූර්ණම සු විසු වෙලයි වරයි එනිසා භාගතුන්න්න සතන ද කියයවා සජජායනා කරන්න එතකොටත් මේ අපේ දැනතකොට තොල් චලනය වෙන කට චලනය වෙන එතකොට තර නිදි බර ගති අර හැකිලුණු ගති මිඳුණු ගති කෙඩ්ලයන්නටන් ගන්න එතකොටත් අපිට ඔන්න ඉින්ද නැතිකරගන්න පුළුව. ඒ විදිහටත් හරි අන්න ඇත්තන් ඔන්න භාගතුන් වහන්සේ කියන අපිට මේ අත්පාය ඇක පොඩ්ඩක් පිරිමදින්න.ඒට හේතුව තමයි දැ මේ කියන තින මිද ගතිලක්ෂණ පහල වෙනකොට මේ අපේ රුදිර සංසරණය වෙන මේ සමතුපිට රුදිර සංසරණයක සිද්ධ වෙන්නේ නෑ බහෝම හෙමින් වෙන්නේ. එතකොට අපි එක නැර දැ මිදන්න වගේෙන යන්නන්නේ ඇඟ එතකොට අපි මේ ඇග මතුපිට අත්තුගේ අතගෑමෙන් කරන්නේ රත්න රත්තුවීමක් වෙනවා එතකොට උදුර සංසරන වේග රුදිරය මතුපිට ඇැවිල් ආයත්තේ වේගගේ වැඩි කරවනවා. ඒනිසා තමයි ඔය කනකම් පෙති පොඩ්ඩක් පිරිමදින්න තදින්ක් මිරිකන්න නැත්තන් අල් හොඳට හොඳට පිරිමදින්න. ඒ විදිට අර ස්නාය අග්‍ර ගොඩක් තියන තැන්වල හොඳට තදින් පිරි මැද්දාම රත්වවා කම්මුල් හොඳදට මිරිකන්න මූුණ පොඩ්ඩක් අතගන්න මෙ තාම පරයන්ගේ ඉදදිමව කරන්නේ. ඇසුත් පියාගෙන. එතකොට පොඩ්ඩා අවදි වෙලා එනවාර ඇඟ රත්වෙනකොට රුදිර ගමනාගමය සංසරණය වේගවත්වකොට ඇඟ ි දෙෙන ගතිය හැකිල එෙන ගතිය නැති වෙලා ඔන්න අයි ඇැඟකරමන්න වෙලා එනවා එතකොටත් නින්ද නැතිවෙනති දෙකඩ වැඩි. ඉතින් ඊට පස්සේ කියන භාගතුන් වහන්ේ ට මේයනුපිල්ිවෙ මතකද කියන්න මටහනිටම් මතගනහ යත දේශනා කරනවා ඇ සැරලා ඇත ඇත බලන්න අපිට මබි රෑකනං භාවනා කරන්නේ ඇත් අහස ඇ ආහාසතියන තරු හන්දයි වගේ ඇත ආකාශේදිය බලන්න පුළන් එතකොට අර ලඟ බලන් ඉන්නවට වැඩිය ඇත බලනකොට ඇස්සල සිද්ධ වෙන වෙනස්කම් එක් මේ කනිනිකාවහෙම වෙනස්කම් සිද්ධ වෙනකොට අපිට මේ නිදිමත්ත කියක නැතුව යනවා ඇස් හොඳට ඇරලා ඇත බලන්න ඕන්නේ ලළඟ බැලුවත් ඇස්ඇරෙන්න්නේ අඩුවෙන් එතකොට එක නින්දටම තම යාරාධනා කර. පිටම දවාලකනං ඒත් අපි ඇස්සැරලා අපිට ඇත්ත ඇද දර්ශනයක් පේන දර්ශනයක් දිහා බලන්න පුළුවන් තාම අ අපි පරයංකිෙ ඉන්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊඩ පස්සෙ බැරිනං ැගිඉන්න කියනවා ඒත් නිදි මතයින්න නැගිට ලාින් සක්මංකරන්න කියනමකද සක්මන තමයි නිදි මතකම් මැලිකම කුසීතකම නැති කරගන්න තියෙන හොඳම උපක්්‍රමය හනමුත් අපේ ලංකාය ගොඩක් කලාට භාාවන යෝගින් සක්මන් කරන්න කැමති නෑකම් මැලියාලා කැමති මේ මැටි පිඩක් බීම ගැහෝගේ ඉඳගන්නමයි 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 කැමති සක්මංකර අවස්ථාව දුන්න තිනාඩි පහද්දා සක්ම කො ඉතින් කොහරරි ඇනඟාගෙන ඉඳගන්නවා ඒ විදිහට මේක කරන්න බැහැ සක්මන අත්්‍යය අවශ්‍යයි ඒක සමබරවවෙන්නේ සබරකෙන් අපිතුමයි පරයන්ගේයට පැයක්්‍යනොන සක්මනත් පැයක් කරන්න ඕනේ. පරයන්ගේ පැබාගේන සක්මනත් පැෑභාගයක් කරන්න ඕනේ ඒදක සම සමවරන්යන්න ඕනත කොට තමයි ඉරිය වු සමබරවෙන්නේ වීරියයවෙන්නේ කර්මණ්‍යය වෙන්නේ කම්මෙලිකන් කුසීතක නැති වන්න කොට සක්මන් කරලා එන්න කියවා මේ හේතුව නිසා තමයි සාමාන්‍යෙන් වි පස්සන ලෝක භාාවනාව පූරුවක් කෘත්තිවිදියට හඳුන්වන්නේ සක්මන එක ලොකුසන්න්සේ හොඳයටට විගද්‍රහ කරවා මේ සක්මනකින් අපේ ඉන්ද්‍රියයා නොක්කොම ක්‍රියාකාරි වෙලා අවදි මනසක්හ දෙනවා සක්මනයේදී යම් සමාධියයක් නව අභියෝගමඇන්දේඒ සමාධිය සහිත පරිියන්ගගේ ගිාම පරිියංක්‍යයා සාර්ථකයතක නිදිමතයනවාඩ. එනිසා තමන් දන්නවනං පරයන්කයට ගිාම නිත්ත රෝම මට නිදිමතා එනවා කියලා හොඳම දේතමයි මේවා කරනවට වැඩිය පරියන්කයට කලින්ම සක්මනකට ගල්ලා හොඳ ටැන්ග කර්ම්‍ය කරගෙන ඊට පසේ ඇහිල්ලා පරයන්කේ ඉඳද න්න න. එතකොට ඒ යාදීලා එනවා දැම් මේ පරයියන්ක ඉඳගත්තට පස්සේ මේ කියන උපක්‍ර මොක්කොම පාවිච්චි කලත් නිදිමත ඉවල් අයින් වෙන්න ඇත්තං ඒනම් අපිටරන්න තියනෙ සන්නකටලා සක්මනකට යන්න. ඕක නොත් හරරිියන්න ඇත්ත සමහරුන්ඩ සක්මකට කියියලා සක්මනින් ඉින්දයා අන ඒත් හරිියන්නඇත්තන් ොන භාගතුන් වන්සේ කියනව හෙනක් ඉින් නිදාගන්න පුළුවන් හැබැයි ඉන් අපි දියන හිරනෙමයි භාගතු වහස දේශනා කරන්නේ උට්ටාන සංඥාවඇතුව නිදිියන්න කෙන එකන ම මෙන්න මේ වෙලාට අවදි වෙන කිය අධිෂ්ඨාන කරගෙන අ නිදි මත දැන් අත්‍ය වශ්‍ය වෙලාවේ නිදි මත පොඩ්ඩක් දෙනවා ඒතකොට එක මග හැරගන්න පුළුවන් නිසා. ඉතිං ඒය කියන උපක්‍රමි අපි පාවිචි කරන්න පුුවන් හැබැ ය උපක්‍රම අධසාර්ථක නෑම කද ඔබට තේරෙනන ඇති මේ හැම උපක්‍රම එකම තියෙනවා. අර අපි භාවනාවට පරයන්කයට ගිහිල්ල ගත්තු මූලි කරුණින් පිට පැනල්ල තමයි මේ උපක්‍රමික තියෙන්නේ. එකඇන මේ කරග යන භාව එහම නතර වෙනවා මේ උපක්‍රම පාවිච්චි කරන්න ගිාම. ඊට පස්සේ මේ උපක්‍රමයකින් නින්ද නැති කරගන්තර පසේ ආයත් අපිට මුල්ල ඉඳලාර මූලික කමටහන මූල කර්මස්ථා නිස්සර හැතතියාගෙන කරගෙන යන වැඩේ පටන්ගන්න සිද්ධ වෙන. සයිභාගතු වහන්සකි කියන්නේ මේ ක්‍රමටික අතිසාර්ථකනහ මේක තාවකාලික ටෙක්නීක් නිදි මතට සාර්ථකම ස්තේර විස මක් ලැබෙන නියම උපක්‍රමය තමයි නිදි මත නිදි මත වශයෙන් හඳුන ගන්න එක එකැන ඇර ලක්ෂණ පහල වෙන කොටම ඉතාම දැඩි රීජු සතියක්ක් තියෙන්න්න ඕන ස අව අධියෙන් ඒදව ඒ ලක්‍ෂණ දිහා බලන්න ඕනේ හොඳ අබදි මනසකින් බැලුවොත් නිදි මත නැතුව යන ඉතින් මේකට අමතර පොඩි කාරණයක් ඉදිරිපත් කරනවා ඉතින් මේ අදකීම ලකස න්සත් නිත්‍රම කියනවා මේ අත්දැකීම මටත් තියෙනවා. එතමයි මේ අදකීම හැබැයි විඳන්න පුුවන් පරයංක කාලේ පැය ඉක්මවායන කෙනෙකුට විතරයි. පාරයංග කාලේ පැයක් පැයකාමාරක් දෙකක් වනාක් ඉඳගන්නෙනෙකුට මේ ක්‍රමේ හරි මේ විනාඩි පහකට දහයකට පහළවකට විස්සකට පෑයටට අඩු කාලකට ඉඳගන්නට මේ හරරින්න. ඒ තමයි සහර චරිත ඉන්නවා පරයන්කට ඉඳගෙන මුලින් විනාඩි තිහක් හතලයක් නිදිකිරනවා උපරිම අර්දැම් මුලින් අල්ලගන්න බැරි වෙලකයන. දිමතේ ලක්ෂ පහල වෙනකොටම නිඉද අල්ලගන්න බැරිවෙලාතියෙනවා එතකොට නිදිතිකිරනවා එතකො මකුවන් නිදිකි රුපපුහම මේ මුගලන්ංසාසේක පු ටෙක්නික පාච්ච කරන්න පුළුව නැත්තක් වෙනන ක්‍රමි කරම ඉද නවත්තන්න බෑ එතකොට මේ කියන චරිතවලට මුලින් පරයන්ගේ විනාඩි තිහයක් කතලයක් නිදිකිරන හොද ටෝම් නිදිති කරෙනවාා එකට ඉඩ ඉඩ දීලා හිටිහාම විනාඩි තිහා කතලිහ ගයාට පසි යම් තැක් කෙනවා එක පාරට පුදදුම විදිහට මනසාවදි වෙන ල්ල ඇගම කරමන්න වෙලා හන්ඳ ටැංග රත් වෙලා එක්ක පාරට ගිමයක් කරන්න ඇතුව. හොන්දටම නින්ද සියයට සීයක්ම තියක් තිබුණු තැනක්වත් වාගන්න බැරි වෙන සලනක්ත්හවායාගන්න බැරිවෙනීමේ නින්ද දෙ මනස පුදුම දිට අද වෙනවා. අවදි වෙලා රජුවම කෙලිමයාගේ මනස බැහැගන්නන්නේ මූලකර්මස්ථානයට නැත්තං ඉන්න ඉන්න හිරියවුවට ැන සති පිහිටවාආරමුණේ. ඒ අන්න එතනද හොන්ඳ දැංහිත කර්මාණ්‍ය වෙලා අවදිවෙලා මූලි කරමුණටත් හිත පිහිටලා හිතනන්නත්තාාර වෙලානෑ? එතන ඉදලා එඒට දි්ගටම ඉට පස පැයක් එකමාරක් දෙකක් පර්යන්ගේ අදන්න පුුවන් ඊට පසේ ඒක පුදුමවාසියක් මන සුන්දට මවද වෙලා යන්නේ මූලිකාරමුණේ හිතප හිටලා තියෙන්නේ ඒවාගේ ඕෝගාචරයන්ට අර මුලින් විනානිි තියහතලයක් නිදිකිර එක නොසල කාහරන්න කිය නම්කද ඉනාඩිති්‍යයාතලයක් නිදි කරලලා ආවදධයන අවදුන අට පස පැයක් දෙක් එයා පාරයන්ගේ ස්සරහට යනවා ඒක අද්දකින්නේ තමන් එහෙම චරිත අද්දි කල තේරුම් ගන්නනං ඉරියව්වමාරුණු කර පරයන්ගේ පැය පන්නලා ඉන්න පුළුව වෙන්න ඕනේ එතකොට තමයි මෙහෙම චරිත අදිකල හොයා ගන්න පුුවන් එක ඒ වගේ චරිතකට තමයි ගලපගන්න පුළුවන්වෙන්නේ ඉතින් ඒ තැනට එනවනම් අර නිින්දයාගේ භාවනාවට බාධාවක් වෙන්න ඇත්තටම. ඉතින් මෙන්න මේ හේතු නිසා මේ නි්ධමත්තෙන් මෙන්න මේ පීඩා එන නිසා තමයි අපි කියන්නේ අපි නිත්තරම කියන්නේ ූලි අරමුණ වශයෙන් හස්මහරි පිින්බීම හැකිලීම හරි තෝරගත්තට පස්සේ අරමුණට මනසිං ගොඩාක් ලංවෙන්න ඕනේ. මනසිං ලංවුණු තරමට අරුණේ තොරතුර පේන්න ගන්න අරමුණේ හිත ඒක අග්‍රව වෙනවා එතකොට හිතට කම් මැලි වෙන්න මිදන්න හැකිවෙන්න ඉඩක්වෙන්න ඇනිද මත එන්නේෙනෑ අපි අරමුණට ලංවෙන්න නැතුව අරුණ දිහා දුරින් ඉඳගෙන බලන කොට තමයි මේ නින්දට එන්න ඉඩක් තියෙන්නේ අර අරුණට ලංගුණාම සම්පූර්ණ අරමුණේ ක්‍රියාවලිය සිද්ධාන්තය වෙන්නෙම කක්ද්දි කියලා පේන්න ගන්න එතකොට එති සෑහෙන කර්මන්න්‍ය වෙනවා. ඉතිං මේ කුසීතකමට කම්මලිකමට අදලා පොතේ ජනප්‍රියම කාණනාටිකක් තියනව එතමයි කුසීත වස්තු වීරියයා අරම්භ වස්තු කෙලා ඉතින් ඒවා ම විස්ත කරන්න යන්නන්නේක දේව හැමෙනනමගේ දන්නවා ලෙඩක්ුන් ලෙඩක් සම්බන්ධයෙන් ගමනක්ෑම සම්බන්ධෙන් සීතල උෂන සම්බන්ධෙන් කෑම සම්න්ධෙන් තමයි ය කම්මලික එන්නේ. ති කම්මැි රා ටකම තමයි වීර උපද්ව ගන්නත් අනිත් පැත්තර පවිච්ච කරන තියන්නේ ැනම එකම කාරණා තමයි කෙනෙක් ඒවදිහා බලන බැල්ම අනුව කෙනෙකුට කම්මැලිකමයිනවා කෙනෙකුට විර්රයෙනවා. එකන්න මේ කාරණාවල නෙමේ ප්‍රශ්නි තියෙන්නේ අපි ඒවදිහා බලන විදිහයේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතිං ඒනිසා මේ ර්යවන්තයන්ට මතක තියාගන්න වීරය තියෙන කෙනාට මේ කුසීතකමට යට නොවී වීරය දහිරෙන් වැඩ කරනගෙනෙකුට තමයි ලෞගික වන්නත් ලෝකෝොත්තරුණනත් කොයි පැත්තවුණනත් අරමුණක් ජයග්‍රහණය කරන්න පුළුවන් අයට විතරයි. ලෝකයම් වෙනස් දෙයක් කරාණන් කළේ වීර්යවන්තයෝ විතරයි කුසිීතයෝ නෙමෙයි. එනිසා ඔබ එක තේරුම්ගන්න ඕනේ පර්යන්ගේ සක්මනති නිතරම නිදිම අත එනවානම් උපක්‍රම පාවිච්චි කරන්න සද්‍යිය පහිටුවන්. ඉතිං මං හිතනා මේ කාරණනාටික නිදි මත සම්බධ හොඳට ප්‍රමාණුවන් කළ ඉතින් අද දශනාමතනෙ ඉවරන අපි ඊල්ළඟ දේශනාවෙන් නැවතමුණගහෙම්.තෙරුවන් සරයි.